අපේ රටේ දේශපාලනඥයෝ වැළලෙනවනේ. අපේ රටේ තුද්දමනේ තිබ්බට ලෝකේ අනෙක් රටවල තුද්දමනේ බලන්න ඇමරිකා එක්සත් ජනපදයේ ඔය වගේ කතානේ කියන්නේ. හැබැයි ඔබ දන්නවද ඇමරිකාවේ ඒක පුද්ගල ආදායම සහ අපේ ඒක පුද්ගල ආදායම. අපේ රටේ දේශපාලනඥයෝ කාලකන්ණියෝ හම්බ කරලා පැලෙන්න අන්තිමේදී මිනිස්සුන්ට උද්දමන එනකොට කියන්නේ ලෝකේ අනෙක් රටවල උද්දමනේ කියලා. උන්ට කිසිම අමාරුවක් නැහැ. කෝටි ගණන්වල පර්මිට් දැක්කන අර පහුගිය දවස් පාර්ලිමේන්තුව ආවා. අන්තිම දවස් ගානට පාර්ලිමේන්තුව ආපු එකටත් පර්මිට් එකක් හම්බෙලා කෝටි 6ට ඒ පර්මිට් එක විකුණලා. කෝටි 6ක් කියන්නේ අපේ මුළු පත්මුතු පරම්පරාවකටම ජීවත් වෙන්න ඇති වෙන සල්ලි. උන් එහෙමයි හම්බ කරගන්නේ. ඔබේ ගමේ ඉන්න ප්‍රාදේශීය සභා මන්ත්‍රීගේ ගෙදර ඉඳලා බලන්න කොහොමද හිටියේ අද ඉන්නේ කොහොමද කියලා. ඒ නිසා වහල්ලු විදියට මේ රටේ දේශපාලනඥයින්ට කඩේ ගිහිල්ලා මේ කකුල් දෙක ගාව වැටිලා උන්වම පෝසත් කරලා උන්ට මහා ධන නිදාන පහල කරලා දෙන්න වග කියන්න ඕනේ. ඔය අත් දෙක කියන එක මතක තියාගන්න ඕනේ. මේ හෙලි කරන්නේ ඇමරිකාවේ උද්දමනය කීයද කියලා. ඇමරිකා එක්සත් ජනපදයේ උද්දමනය 7.5යි. ඔවුන්ගේ උද්දමනය වැඩි වෙලා ජනවාරි වල 7.5ට පත් වෙන්නේ දෙසැම්බරේ 7ට තිබිච්ච උද්දමනය. අපේ ශ්‍රී ලංකාවේ මෝඩ හරක්ට හොඳින් තේරුම් ගන්න අපේ උද්දමනය 14.2යි. කොහමද ඇමරිකාවගේ දෙගුණයක්. හැබැයි උන්ට තරම් ආදායමක්වත් අපිට හම්බ වෙන්නේ නැතුව මේ අපි මෙච්චර ආදායමෙන් කැප කරන්නේ. ඒ නිසා මොකෙක් හරි දේශපාලඥයෙක් කියනවා නම් කනට දෙකක් ගන්න අපේ රටේ විතරක් නෙමෙයි උද්දමනේ අනිත් රටවල් වලත් උද්දමනේ කියලා. උන්ගේ ආදායම කොච්චරද, උන්ගේ උද්දමනේ වැඩි වෙලා තියෙන්නේ කොහොමද කියන එක පොඩ්ඩක් උන්ගෙන් අහලා බලන්න. මේ වෙද්දි ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රකාශයට පත් කරලා තිබෙනවා දෙසැම්බරේ 7ට තිබුණු උද්දමනේ ජනවාරි වෙද්දි 7.5 දක්වා වැඩි වෙලා අපේ 14.2යි. ඩබල් ඩිජිට් ඉන්ෆ්ලේෂන් ඉලා අංක දෙකේ උද්දමනය. ඒ වගේම තමයි මේක මේ විදිහට වුණාට ආහාර සම්බන්ධ උද්දමනයේ 20% ඉක්ම වුණා. ඒ විතරක් නෙමෙයි. මුදල් අච්චු ගහපු එකේ ප්‍රතිඵල තාම හරිය විදිහට එන්න පටන් ගත්තේ නැහැ. මුදල් අච්චු ගහපු එකේ ප්‍රතිඵල ඉස්සරහට ඒවි. ආර්ථික විශේෂඥයෝ කියන අපේ රටේ මුදල් අච්චු ගහට අවුලක් නැහැ කියලා. එහෙනම් හැම ගෙදරටම printing machine එකයි කොලරෝලයි දුන්නා නම් ඕන ඕන විදිහට මුදල් අච්චු ගහගෙන බඩු ගන්න තිබුණානේ. ලෝකයේ ආර්ථික ධර්මතාවයන් තියෙනවා. ඒ ධර්මතාවයන් වලට පරිබාහිරව වැඩ කරලා ඉල්ලගෙන කන්න බොහොම ආසන්න තැනක අපි ඉන්නේ. ඇමරිකාව America used cars and truck prices rose by 40%. America පාවිච්චි කරපු වාහන සහ truck prices 40%කින් වැඩි වෙලා ගෙවුණු දෙසැම්බරේ ඒ කියන්නේ ගෙවුණු මාස 12ට ආසන්නව බැලුව විටදී. ඉතින් අපේ රටේ වාහනවල මිල කොහොමද? කෝටි 2කට තිබ්බ වාහනේ අද කෝටි 10යි. V8 එක ගැන කතා කරනවානේ V8 එකක් කෝටි 15කටවත් ගන්න බෑ. ඒක තමයි ඇත්ත කතාව. උන්ගේ වාහන මාර විදිහට ඉය යනවා. බොහොම පොඩියට අපි නිකන් සරලව හිතමු කොරොල්ල 121 එකක්. 121 එකක් අද 150යි. දෙයි හාමුදුරුවනේ මේ වගේ නොහොඹිනා අහස උසුලන විදිහට වාහන වැඩි වෙලා තියෙන්නේ. මේ රටේ ආර්ථික මේ කලමනාකරණ කඩ විදිහට තිබුණා නම් මේ වාහන මාකට් එකට හරිය ප්‍රතිපත්තියක් ගන්න මේ රටේ පාලකින්ද බැරි වුණාද? ඒ විතරක් නෙමෙයි ඔබ මතක තියාගන්න අපි දුක් විඳින මිනිස්සු, අපි අන්තයට දුක් විඳින මිනිස්සු. මහා සම්පත් ගොඩක් උඩ නිදාගෙන ඉඳලා ඒ සම්පත් ටික එක කොටසකට විතරක් කොල්ල කන්න දීලා උන් ලොකු වෙනවා, උන් වැජ වෙනවා බලාගෙන තවත් උන්ගේ පස්සේ ගිහිල්ලා වැටි වැටි උබලම තමයි ඉන්න ඕනේ කියලා නැහින පෙළෝ හරක් ඔළුවක් නැති බූරුවෝ ඉන්න රටක් මේ ලංකාව. ඒක තමයි ඇත්ත කතාව. අපි කියන්න ඕනේ ඊයර මන්ත්‍රීවරියක් කියනවා අපි මිනිසුන්ට එන්න කිව්වේ නැහැ, මිනිස්සු බලෙන් එන්නේ. අපි මොකද කරන්නේ? මිනිස්සු එනවනම් රැස්වීම වලට. මෙන්න ඔබතුමන්ලට කියන කතාව. අන්තිමේදී ඔය කතාව තමයි හැම තැනකදීම අහගන්න සිද්ධ වෙන්නේ. මේ සියලු දේවල් එක්ක ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ ලියවෙන ආර්ථික විශ්ලේෂණ වලට අපි අවධානය යොමු කරන්න ඕනේ. හැමදාම බයිනෝනේ ජාත්‍යන්තරේ මුම් පට්ට බොරු මෙහෙමයි කියන්නේ. දැන් අපි දැනගන්න ඕනේ ජාත්‍යන්තරේ කියපු දේවල් හරි කියලා. මේ වෙද්දි රජයේ මූලදෙන ඊළඟ අර්බුදය තමයි ඩොලර් බිලියන 1ක බොන්ඩ් රීපේමන්ට් එකක් අපිට තියෙනවා ජූලි වලදී ගෙවන්න. ඒක අපිට මේ තියෙන තත්ත්වයට ගෙවන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ ලෝකේ මතු කරනවා. යම් විදිහකින් අපිට ඒක ගෙවා ගන්න බැරි වුණොත් සුරිනාම්, බෙලිස්, සැම්බියා, ඉක්වඩෝර් කියන තැනට අපි පත් වෙනවා නියතයි මේ තත්ත්වයත් එක්ක. ඔබ බලනවා නම් අපේ වීඩියෝ සැම්බියානු ආර්ථික ක්‍රමවේදයේ ව්‍යසනය අපිටත් අත්විඳු ඇති බව අපි කිව්වේ මීට අවුරුද්දකට විතර කලින්. සැම්බියාවේ කරන ආර්ථික ව්‍යසනය අපිට අත්වෙන්නේ කොහොමද කියලා අපි පැහැදිලි කළේ මීට අවුරුද්දකට කලින්. ඒ නිසා බොහොම හොඳින් මතක තියාගන්න ඉදිරි කාලවකවානුව අතිශය අවදානම්කාරී කාලයක අප ඉන්නේ. මුදල් අමාත්‍යවරු කියනවා බොහොම කෙටි කාලීන ප්‍රශ්නයක් මේ ඩොලර් අර්බුදය කියන එක. හැබැයි සංචාරක කර්මාන්තය දියුණු වුණා කියන පමණින් අපිට අවශ්‍ය කරන ප්‍රමාණයක් තරම් ඩොලර් එන්නේ නැහැ. ඔබ දන්නවද මේ වෙද්දි විදේශගත ශ්‍රමිකයින්ගෙන් එවන ප්‍රේෂණ 20%කින් අඩු වෙලා තියෙනවා. හේතුව
රුපියල් 200ක් 210ක් ගෙවනකොට 250ක් එළිය හම්බෙනවනම් මොන කෙහෙම් මලකටද 200ට 210ට එවන්නේ? ඕක තේරුම් ගන්න බැරිද මේ ආර්ථිකයේ තීරණ ගන්න මිනිස්සුන්ට? මේ ඩොලරය සම්බන්ධයෙන් ඩොලරය රැක ගන්න කොච්චර ප්‍රමාණයක් දවසින් දවස වියදම් කරලා තියෙනවද? අද ස්ටුඩන්ට් පේමන්ට් එකක් කරන්න පුළුවන්ද දරුවෝ පිටරට ඉගෙන ගන්නවනම්? අද පිටරට ඉන්න මිනිස්සුන්ට තමන්ගේ ලංකාවේ තියෙන සල්ලි හරි විදිහට ඇදලා ගන්න පුළුවන්ද? බැංක් එකකින් එකපාර බ්ලොක් කරලා දානවා සතියට වැඩි ප්‍රමාණයකට වැඩි ගත්තායින් පස්සේ. ඒ කියන්නේ බ්ලැක් ලිස්ට් වෙලා යනවා. ඊට පස්සේ ආයෙ බැංක් වලට කතා කරලා ඊමේල් ගහලා ආයෙ තමයි අප්‍රූව් කරගන්න ඕනේ. ඔන්න ඔය විදිහේ ඛේද වාචකයක අපේ ඉන්නේ. ඒ නිසා සරල සුන්දර කතා දේශපාලන වේදිකාවල මහා පොරවල් වගේ කිව්වට මේ රටට වෙන්න ඕන හරිය මේ වෙද්දි වෙලා ඉවරයි. අපේ සංචිත ඩොලර් බිලියන 3ට අඩු ප්‍රමාණයක් තියෙන්නේ. රන් සංචිත දෙසැම්බරේ තිබිච්ච ප්‍රමාණය ජනවාරි වෙද්දී නෑ ඒවත් විකුණලා. There are demonstrating an amazing willingness to pay. The Richard House, the head of the emerging market debt of the Alliance Global Investor. Alliance Global Investors එකේ ණය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන රිචඩ් හවුස් ප්‍රකාශයක් කරනවා. They are demonstrating an amazing willingness to pay. හැම වෙලාවෙම ලංකාව පෙන්නනවා අපිට මහා හැකියාවක් තියෙනවා මේ දේවල් ගෙවන්න කියලා. හැබැයි ගෙවන විදිය කොහොමද කියලා පෙන්නේ නැහැ. මේකනේ ඇත්ත කතාව. අපේ රටේ ගොම් බූරුවන්ට ඒක නොතේරුණාට අපේ රටේ ඉන්න කඩේ ගිහිල්ලා වැටිලා අරක්කු බෝතලයට බත් පැකට් එකට 2.50ට වැටිලා ඉන්න මිනිසුන්ට මේක නොතේරුණාට ලෝකෙ මේක බොහොම පැහැදිලිව පෙන්ඳුම් කරලා තියෙනවා. But why they would want to? I am bit flabbergasted. They are bankrupt pretty much. ලංකාව බංකරොත් තත්ත්වයට දක්වා යන්නට සූදානම්. ඇයි ඒ අය මේක තේරුම් ගන්න ඇත්තේ? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියනවා අපිට කතා කරොත් අපි ඒවට විසඳුම් දෙන්න ලෑස්ති. රාජ්‍ය සේවය බඳවා ගැනීම කොහොමත් අපි දැන් කරන්නේ නැහැ. ඒ හින්දා රාජ්‍ය සේවය හකුල ගන්නට ඕනේ. ඒ වගේම තමයි 60ට 65ට ස්ථාවර කරගත්තන් පස්සේ ආය රාජ්‍ය සේවය පුළුල් කරන්න හැකියාවක් නැහැ. ඒව ඔක්කොම කෙරෙමින් පවතිනවා. මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් මහා දේවල් නෙමෙයි කියන්නේ. ලෝකෙ දැන් අපිට පෙන්වන හදනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් කියලා ගොඩ ගියපු එක රටක්වත් නැහැ කියලා. දැන් මේ අපි ගොඩ ගිහිල්ලා දින්නේ. අපිට තනියම ගොඩ යන්න පුළුවන් ද කියන එක තේරුම් ගන්නට ඕනේ. ඉතින් මේ සියලු දේවත් එක්ක එක එක දේවල් මේක කරලා බලමු මේක කරාම මොකද්ද වෙන්නේ කියන වගේ එදා වේලටුව සාර්ථක ක්‍රියාවලියක මේ ඉන්නේ. ලෝකයේ අනෙක් රටවල් එක උද්දමනේ ගලපලා අපිට පෙන්වන්න එන්න එපා. ඒ මිනිස්සුන්ගේ ආදායමයි අපේ මිනිස්සුන්ගේ ආදායමයි බලන්න. ඒ ආදායමට සමානුපාතික උද්දමනේ බලන්න. එහෙම බලනකොට අපේ මිනිස්සු හරි පව්. අපේ රටේ මිනිස්සු කොයි තරම්නම් කැපකිරීම කරනවද මේ රට වෙනුවෙන්? මේ දේශපාලඥයෝ ගන්න අමන ගොම්බූරු තීරණ සහ උන් මේ රටවල් වලට කරන ද විනාශයන්ට කොයි තරම්නම් මේ රටේ මිනිස්සු වන්දි ගෙවනවද? කඩේ ගියපු එකෙක් නම් වහල්කම් කරපු එකෙක් නම් දැන්වත් කෂේරුකාවක් තියාගෙන වැඩපිළිවෙලක් ඇති විදිහට වැඩ කරන්න බලන්න. ළමයා ඉස්කෝලේ දාගන්න, තමන්ගේ දරුවන්ට හස්සාවක් හදලා දෙන්න, පත්තීමක් හදාගන්න, එහා ගෙදර එකට කෙලවන්න, නැත්තම් මොකක් හරි වාසියකට මේ නටන නාඩගම් මොකද්ද මේ? අවසාන වශයෙන් අපේ රටේ දරුවෝ විඳින දුක කොයි තරම්ද? අද පාස්පෝර්ට් කන්තෝරුවල අර කොන්සුල් ජෙනරාල් කාර්යාලය ඉස්සරහා සර්ටිෆිකේට් සර්ටිෆයි කරගන්න කොච්චර පොලිමක් හැමදාම ඉන්නවද? මේ රට යන්න උත්සාහ කරන දරුවෝ මේ වගේ සම්පත් කන්දක් දාලා ගිහිල්ලා අවුරුද්දේ මාස 6ක් විතර හිම වැටෙන රටවල් වල ජැකට් දාගෙන සීතලේ හීටර්ස් අස්සේ ඉඳගෙන මොන දුකක්ද මේ දරුවෝ විඳින්නේ? ඇත්තමයි මේ රට විනාශ කරේ පාලකයෝ නෙමෙයි, ඒ පාලකයෝ තෝරාපත් කරපු උඹලා වගේ මහා මෝඩයක්. ඒකයි අපිට කියන්න දෙන සරලම කතාව. තවත් ලැජ්ජ නැතුව අපි රැස්වීම වලට එන්න එපා කියලා දෙද්දි මේ මිනිස්සු රැස්වීම වලට එනවනේ. මේ වගේ ගොම් කතා අහහ මෙච්චර පල්ලෙහාට වැඩි වැඩි මිනිස්සු දේශපාලනය කරන්න මොකටද? ට්‍රූඩෝ කැනඩාවේ අගමැති පාර යනකොට මිනිස්සු අයලා බදාගෙන ෆොටෝ ගන්නවා. ට්‍රූඩෝට මේ ඒ තරම් ට්‍රූඩෝලා ලෙන්ගතුයි. අපේ රටේ දේශපාලඥයයි උගේ ගෑණී හෝ උගේ පුතා යනකොට දෙකට නැමිලා සැලියුට් ගන්න පොලිසියක් ආරක්ෂක අංශයක් ඉන්න රටක ලැජ්ජයි ජීවත් වෙන්න. හොඳට මතක තියාගන්න අපිට මෙහෙම මුන්ට ගෞරව කරන්න තරම් දෙයක් අවුන් අපිට කරලා නැහැ. අපිව විනාශයට යවුව එක ඇරෙන්න.